ඔයාලා දැන් 5 වසරේ ඉඳන් 6 වසරට ඇවිල්ලා ඉන්නේ. හරිද? ඔයාලා දැන් ප්‍රාථමික අවධිය ඉවර කරලා අධ්‍යාපන ශේෂයේ ද්විතීක අවධියට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ පන්තියේ ඉන්නකොට හරීම විනයවත්ව ඉන්න ඕනි. ඒ කියන්නේ දුරකතන විනය කියන එක 100%ක් බලනවා මම. මන් ටිකක් සැරයි. ඒක නිසා උගන්නන වෙලාවට මං හරිම සැරයි. ඒ නිසා කිසිම කෙනෙක් අනවශ්‍ය ලෙස මයික් එක ඔන් කරන්න එපා. එතකොට ඔයාලා ඉගෙන ගන්න වෙලාවේ ඔයාලා gedara kattiyata කෑ ගහන්න කියන්න එපා. මොකද කෑග ගහ ඉගෙන ගන්න බෑනි. ඒක නිසා දුරකතන විනය අංක එකට තියෙන්න ඕන. ඒතර යම් ප්‍රශ්නයක් අහපුවාම ඒකට උත්තර දෙන්න පුළුවන් මයික් එක සේරම ඔන් කරොත් සේරටම ඔන් කරන්න බෑනි. එතකොට ගැටලුවක් එනවා. ඒක හින්දා හරිය සංයමයෙන් යුතුව වෙන පන්ති වගේ නැතුව පිළිවෙලක් ඇතුව පන්තියේ ඉන්න ඕන. එතකොට ඔයාලට තාම පොත් හම්බෙලා නැහැ. ඒක නිසා මම ඔයාලට පොත PDF එක දැම්මා. පොතේ PDF එක දැම්මා. එතකොට මේ පන්තියේදී මම ඔයාලගේ සිලබස් එක හරියටම කරනවා. මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලගේ 6 වසරේදී අනිවාර්යෙන්ම ගණිතයේ සංකල්පයේ හිතට යන්න ඕනි. ඔයාලා රවුමක් මේ අපිට සිග්නල් නැතුව කට් වුණා. ආයි ලොග් වෙන්න පුළුවන් වුණා. මේ දැනුයි මොන හරි විශේෂ දෙයක් කිව්වද? නෑ. ඔන්න ඔය දුරකතන විනය තියාගන්න කියලා කිව්වා. සෝරි සර්. ඒ කියන්නේ මයික් එක හැමදෙස්සෙම ඔන් කරලා කතා කරන්න එපා. රෙකෝඩින් එකක් යනවා. අවශ්‍ය දේ කතා කරනවා මම. එතකොට මේ ඒ විදිහට වැඩ ටික වෙන්න ඕනි කියලා කිව්වේ. ඒ කියන්නේ මයික් එක නිතර ඔන් කරන්න යන්න එපා. රෙකෝඩින් එකක් යනවනේ. එතකොට මොනවා හරි සිග්නල් කට් වුණොත් වලට රෙකෝඩින් එක මම එදාම ක්ලාස් එක කරන දවසේම රෑ 12 විතර වෙනකොට රෙකෝඩින් එක දානවා. එතකොට ඔයාලගේ වෙලාව තමයි අද චුට්ටක් පරක්කු වුණා. සාමාන්‍යයෙන් ඔයාලගේ වෙලාව 6:00 බොහෝ විට සමහර විට ක්ලාස් එක පටන් ගද්දි 7 වෙයි. මොකද කරන්ට් එකේ ප්‍රශ්න තියෙනවා. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඒක අංක එකට තියාගන්න. මොන් දැන් අයදින් අලුතෙන් එක්කෙනෙක් ආවා. ආවට පස්සේ මට නැවතර අර දේවල්ම කියන්න බෑ. අංක එක ඔයාලගේ දුරකතන විනය නෑ. කාට වුණත් මම මේ කියන දේවල් හොඳට මතක තියාගන්න දරුවෝ. කාට හරි කෝල් එකක් ගන්නකොට ඒ ගන්න කෙනාගේ ෆෝන් එක වේටින් නම් අය ගන්න එපා. එයා කෝල් බැක් කරයි. එතකොට කට් කරනවා කියලා තේරෙනවා නම් ඒත් ගන්න එපා. කට් කරනවා කියලා තේරෙනවා නම් ඒත් ගන්න එපා. එතකොට හේතුව එයා මොකක් හරි වැඩක. එතකොට පන්තියක ඉන්නකොට ගෙදර අනිවාර්යෙන්ම ගෙදර නිශ්ශබ්දතාවය තියෙන්න ඕනි. දැන් අපේ ගෙදර මම පන්ති කරනකොට නිශ්ශබ්දයි. අපේ ගෙදරත් ඔයාලගේ ගෙවල් වල වගේ ශබ්ද තිබ්බනම් මට ඔයාලට උගන්වන්න බෑ. ඒක නිසා හරියට අපි ගණිතය කියන සංකල්පේ අපේ ඔළුවට හරියට දාගත්තොත් අපිට ගොඩක් ජීවිතේ ගොඩක් දේවල් දිනන්න පුළුවන්. දැන් ඔයාලා ශිෂ්‍යත්වයේ ලියලා ඇවිල්ලා ඉන්නේ 6 වසරට. 6 වසරට සුදුසු දරුවෙක් ලෙස නිර්මාණය වෙලා ඉන්නේ ඔයාලා. ඔයාලට එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, ගුණ කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. හොඳටම පුළුවන්. ඒක නිසා අපි ඔයාලව විශේෂයෙන් මම ඔයාලව නිර්මාණය කරනවා අනාගතේ ඉංජිනේර කෙනෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න, ගණකාධිකාරිවරයෙක් වෙන්න, බැංකේක මැනේජර් කෙනෙක් වෙන්න. ඒ වගේම තමන්ට තමන්ගේ ආත්ම අභිමානය ඇතුව මේ ලෝකේ ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් පුජ්‍යලයක් මම නිර්මාණය කරනවා.
එතකොට තමන් තීරණය කරන්න ඕනේ තමන් වෛද්‍යවරයෙක් වෙනවමද නැද්ද කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න අපි මේ ලෝකෙට එන්න ඕනේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න එතකොට අපිට ජීවිතේ ගොඩක් දේවල් වටිනවා ඒක නිසා අද ඉඳන් ඔයාලගේ ජීවිතේ ගමන මට පුළුවන් විදිහට මම වෙනස් කරනවා ඒක හින්දා පහවසරින් ඉඳන් හයවසරට ආපු දරුවන්ට මම කියන්නේ කොහේ හරි ගෙදරින් පිටත් වෙනවා නම් අනිවාර්යෙන්ම අම්මට තාත්තට දන ගහලා වැඳලා නලල බිම තියලා ශාරීරික අංග පහක් පොළවේ ස්පර්ශ වෙන පරිදි එකක් පස්ස පිහිටවා වැඳලා නව වැඳුම් වඳිනවා කියලා කියන්නේ ශාරීරික අංග පහක් පොළවේ ස්පර්ශ වෙන පරිදි වැඳලා අම්මට තාත්තට කියන්න බැරි වැරද්දක් මම කරන්නේ නැහැ කියලා අද ඉඳන් ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන මොකද ඔයාලා අනාගතේ සමහර විට ඔයාලගෙන් මට බෙහෙත් ගන්න වෙයිද දන්නේ සමහර විට ඔයාලගෙන් මොකක් හරි පාරක් අහන්න වෙයිද දන්නේ මට ඒක හින්දා අපි යම් කිසි කෙනෙක් නිර්මාණය කළ යුත්තේ අපිට වඩා ඉහළට යන්න එක කියා පාණ්ඩ නෙමෙයි. ඒක නිසා මම ඔයාලව නිර්මාණය කරන්නේ මට වඩා ඉහළට යන්න. ඒක නිසා ඉස්සරලා මම ඔයාලට අද කියලා දෙනවා මේ පන්තියේ ඉන්න විදිහ අනිවාර්යෙන්ම පන්තියට එනකොට දැන් වෙනස් කරන්න යන්න එපා. දැන් වෙනස් කරන්න බෑ. පන්තියට එnde ඉස්සරින් ලොග් එnde ඉස්සරින් වැටෙනවා තමන්ගේ නම දාන්න. තමන්ගේ නමයි තමන්ගේ නගරයයි දාලා පන්තියට ලොග් වෙන්න. තමන්ගේ නමයි නගරයයි දාලා පන්තියට ලොග් වෙන්න. එතකොට මට අඳුරගන්න පුළුවන් දරුවයි ඒ නමයි. අය මේ ස්ක්‍රීන් එකට අත්සලකුණු, පාසලකුණු, පිටසලකුණු එවුව මොකවත් දාන්න එපා. මං ඒකට පෞද්ගලිකව කැමති නැහැ. ඔයාලා මේ ස්ක්‍රීන් එකට දැන් මං ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉඳලා කරන්නේ. එතකොට අනුත්තර කියලා අනිවාර්යයෙන්ම මේ දාලා තිබ්බා දැන් අයින් කරා. එහෙම දාන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා ගෙදර සද්දබද්ද නැත්තම් මයික් එක ඔන් කරලා මට කතා කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා කියන දේ සිංහල තේරෙන්නේ නැත්තම් පන්තියෙන් මම රිමූව් කරලා දානවා. හික්මීමක් නැති අධ්‍යාපනයේ අපරාධයට ආයුධයක්. ඒකින් නම් විනයවත් දරුවන් පිරිසක් තමයි මම නිර්මාණය කරන්නේ. ඒ ඔයාලට ආදරය නිසා. නැත්තම් ඔයාලා දවසක මේ ලෝකේ හැමදේම ජය ගනි. හැබැයි ජීවත් වෙන්න දන්නේ නැහැ. මිනිස්සුන්ට සලකන්න දන්නේ නැහැ. අපිට උගන්නපු ගුරුවරු අපිට ඒ දේ කියලා දීලා තියෙනවා. ඒක නිසා විනයානුකූල දරුවන් පිරිසක් නිර්මාණය වෙන්න ඕනේ මේ ගණිත විෂය වගේම. ඒ නිසා අනිත් දවසේ එනකොට නමයි නගරයයි දාගෙන එන්න. එතකොට මම ඔයාලට පේපර් එකේ PDF මේ පොතේ PDF එක එවුවා. ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන print out ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා CR පොතක් ගන්න ඕනි. CR පොතක් අරගෙන ඒ CR පොතට රතු පාට වාර්නිෂ් වලින් කවරයක් දාගන්න. මේක පුළුවන් නම් කරන්න. බල කිරීමක් නැහැ. මොකද මේ තියෙන ආර්ථිකෙත් එක්ක. රතු පාටින් කවරයක් දාලා කවුද මේ රසිත රණතුංග කියලා ඉන්නේ? රසිත රණතුංග කියලා ඉන්නේ කවුද? සර් මම. ඔලේ අම්මා තාත්තා ළඟ ඉන්නවද? ඔව් සර්. එහෙනම් මොකද ඔයා ඔය දැන් මාක් එකක් දැම්මේ ස්ක්‍රීන් එකට? සිංහල තේරෙන්නේ නැද්ද? හසිත ගෙවල් කොහෙද?
ඔන්න ඔය විනය නැත්තම් මගේ පන්ති එන්න එපා. උගන්නන එකත් උගන්නන්න බැරි වෙනවා. මේ දැන් කියනවා කට කැඩෙනකම් මේ දේ කරන්න එපා කියලා ස්ක්‍රීන් එකට ඇවිල්ලා දානවා එක එක විකාර. ඉන්න පුළුවන් නම් ඉන්නවලා පන්තිය නැත්නම් යනවලා යන්න පන්තිය. විකාර කරනවා. ඔන්න ඔය හේතුව නිසාමයි පන්ති කරන්න ඉස්සරින් දවසක් මේවා කියන්න ගත්තේ. විනයක් නැත්තම් පන්තිය වැඩ කරන්න බෑ. ළමයි පොඩි කාලේ නම් හරියට හදන්න ඕන. හදන එක හරි හරියට හදන්න කියලා තමයි අපේ අම්මලා අපිට කියලා දීලා තියෙන්නේ. ඒක තමයි මේ රටවල් වලටත් එක්ක හෙන ගහලා තියෙන්නේ. රටකට ආදරේ නැ, තමන්ට ආදරේ නැ, තමන්ගේ පවුලට ආදරේ නැ, තමන් උගන්නන විෂයට ආදරේ නැ, ඒ උගන්නන ගුරුවරුන්ට ආදරේ නැ. මං අංක එකට කිව්ව දුරකතන විනේ. ඒක නෑ අද කිසිම කෙනෙක්ට. දෙන්න එපා ළමයිට අනවශ්‍ය ලෙස ෆෝන් පාවිච්චි කරන්න. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්න දෙන්නේ නෑ. පාවිච්චි කරන්න දෙන්න අදාළ කාර වැඩකට අනවශ්‍ය දේවල් කරන්න දෙන්න එපා. හදන්න හදනවා නම් හදන ළමයි හරියට. ඔය දිනිති මයික් එක ඔන් වෙලා තියෙන්නේ ඔෆ් කරගන්න. හරි. ඔන්න ඔය කාරණා ටික කියන්න ඕනේ. අය මාසික පන්ති ගාස්තුව රුපියල් 1000යි. එක කාඩ හරි ගෙවන්න බෑ නම් එයා මට කෝල් එකක් දෙන්න. ඒ පන්ති ගාස්තුව හෙට නැත්තම් අනිද්දා ගෙවලා ඉවර කරන්න. ඊළඟ මාසේ පන්ති 4ක් කරනවා. මාසෙට දවස් 4ක්. ඒතර දවසකට පාඩමක් කරනවා. ඒ පාඩම කරලා ඒ පාඩමෙන් අභ්‍යාස දෙනවා. ඒ අභ්‍යාස දරුවා අනිවාර්යයෙන්ම මට ගෙදරින් කරලා ෆොටෝ ගහලා WhatsApp එකෙන් එවන්න ඕනේ. ඒතර දෙමව්පිය බලන්න ඕනේ දරුවා ඒ හදන ගණන් ටික හදලා WhatsApp කරාද කියලා. අනිවාර්යයෙන්ම දෙමව්පියකට මට උදව් කරන්න ඕනේ. මොකද දෙන ගණන් ටික දරුවා හැදුවේ නැත්තම් ඒ දරුවා විභාගේ පාස් වෙන්නේ නැහැ. මම හැදුවාට දරුවා විභාගේ පාස් වෙන්නේ නැහැ. දැන් දරුවා අනිවාර්යෙන් ගණන් ටික හදන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි කාරණා ටික වෙන්නේ. හරි. මං වලට අද කියලා දෙනවා ඕනෑම සංඛ්‍යාවක් කියන්න හා ලියන්න. ඔයාලගේ මට්ටමේ. හරි. දැන් මාත් එක වැඩ කරමු. සුට්ටයි මං අද උගන්වන්නේ. ඒ චුට්ට හොඳට බලා ගන්න. මට කියන්න එක දරුවෙක් අපි ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියනවා නම් ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියනවා නම් මේකේ ලියන්න පුළුවන් අවම ඉලක්කම කීයද? 999 කියව මට අය කියද්දි නම කියලා කියන්න කවුද 999 කිව්වේ? මයි මට කියන්න අනුත්තර. අනුත්තරද අනුත්තරාද? අනුත්තරා. අනුත්තරා මට කියන්න මේ ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියද්දි ලියන්න පුළුවන් අවම ඉලක්කම. නවය. මට චේහන්සා. චේහන්සා නේද? චේහන්සද? ඔව් සර්. චේහන්සා මට කියන්න ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියනකොට ලියන්න පුළුවන් අවම ඉලක්කම. කිසඳු කියන්න මට දෙනෙත් මට කියන්න ලියන්න පුළුවන් අවම ඉලක්කම කියත් දෙනෙත් එක්කස එක
ළමයි ශිෂ්‍යත්වයටත් ඕකම අහනවා. මම ඇහුවේ අවම ඉලක්කම උපරිම ඉලක්කම නෙමෙයි. අහන ප්‍රශ්නේ හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ඒකට උත්තර දෙන්න. මේක ලියන්න පුළුවන් අවම ඉලක්කම ඒක. දැන් පැහැදිලිද? අනිත් ළමයි දැන් පැහැදිලිද? ඔව් සර්. රයිට්. මම ඔබට පැහැදිලි නේද? ඔව් සර්. ලියන්න පුළුවන් උපරිම ඉලක්කම කියද මයිම්? නමය? නෑ. ලියන්න පුළුවන් උපරිම ඉලක්කම 999. ඉලක්කම් තුනක සංඛ්‍යාවක ලියන්න පුළුවන් උපරිම ඉලක්කම 999. අවම ඉලක්කම 1. දැන් පැහැදිලිද? ලිමන්සා, ඔයාලට පැහැදිලිද දැන් මං කියලා දුන්න එක? ඔව් සර්. රයිට්. එහෙනම් අපි අද ඉගෙන ගන්නවා ඉලක්කම් 12ක සංඛ්‍යාවක් කියන්නයි ලියන්නයි. ඔන්නෑ. අපි ළමයි මේ අගම තියෙන ඉලක්කම් තුනට අපි මේවට කියනවා ඉලක්කම් තුනෙන් තුනට වෙන් කරලා අගේ අග ඉඳන් ඒවට කියනවා කලාප. මොනවද කියන්නේ පුතේ? බය වෙන්න එපා මයික් එක. මම දැන් ප්‍රශ්න අහන්නම්. කලාප. කලාප. මහන් එහෙම මම ප්‍රශ්න අහපුවාම මයික් එක ඔන් කරලා කතා කරන්න. බය වෙන්න එපා. බය ඉන්නේ අර අනවශ්‍ය වැඩ කරපුවාම. හරිද? මේවට මොනවද කියන්නේ කලාප? කලාප කීයක් තියෙනවද? තුන, හතරයි. හතරක් තියෙනවා මුදේ. මේක 2යි 3යි 4යි. මේ අග ඉලක්කම් තුනෙන් ගෙන කලාපෙට නමක් දෙනවා ඒකක කලාපය. මොකක්ද පුතේ? ඒකක කලාපය. ඒකක කලාපය. Very good. ඊළඟ ඉලක්කම් තුනට නමක් දෙනවා දහස් කලාපය. මොකක්ද? දහස් කලාපය. ඊළඟ ඉලක්කම් තුනට නමක් දෙනවා මිලියන කලාපය. මොකක්ද? මිලියන කලාපය. ඊළඟ ඉලක්කම් තුනට නමක් දෙනවා පුතේ බිලියන කලාපය. මොකක්ද? බිලියන කලාප. එහෙනම් අපිට කලාප හතරක් තියෙනවා. ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය. පැහැදිලිද? ඔව්. පැහැදිලිද? හරි. දැන් ඕන් අපි මෙතන ඉඳන් සංඛ්‍යා කියන්න දන්නවා. මෙතන අපි ඉලක්කමක් ආවත් අපි කියනවා ඕන් 123. ඒකට කලාපේ ගාව ගන්නේ නැහැ. මෙතෙන්ට ඉලක්කමක් ආවත් අපි කියනවා මේ ඉලක්කම කීයද? 150. ඔබ බලාගන්න මේ ඉලක්කම හැදෙන හැටි. 150 කියලා මේ කලාපෙට අදාළ දහස් කියන කෑල්ල එකතු කරනවා. එහෙනම් මේක කියන්නේ මෙන්න මේ මොහොතට බලාගන්න. 150 දහස් 123. කොහමද පුතේ එහෙනම් කියන්නේ? 150 දහස් 123. පැහැදිලිද?
ඔව් සර් කන්නලු මේක ඔයාලට පහ වසරින් උගන්වනවා संख्यावा ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම කියන්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් මම දැන් ඕම් මෙහෙම එකක් කරනවා මේ බලන්න මෙතෙන්ටත් එකක් දෙන්නම් කොහොමද එහෙනම් මේක කියන්නේ කොහොමද මේ ඉලක්කම කීයද 753 එකතු කරන්නේ මොකද්ද අප පැහැදිලි කවුරු හරි ඉන්නව නම් මට මයික් එක ඔන් කරලා කියන්න සර් මට කියලා දුන්න එක තේරුන්නේ නැහැ කියලා සර් අය පොඩ්ඩක් කියලා දෙන්නකෝ රයිට් පුතේ මෙන්න මේ කලාපයට අදාළ ඉලක්කම කියලා ඒ ඉලක්කමට තියෙන කලාපේ කෑල්ල කියනවා මේ 753 මිලියන 175109 මේකේ අපි ඒකක කියලා කියන්නේ නැහැ. අනිත් හැම එකෙම දහස් කියන කලාපේ දහස් කෑල්ල එකතු වෙනවා, මිලියන කියන කලාපේ මිලියන කෑල්ල එකතු වෙනවා, බිලියන කියන කලාපේ බිලියන කෑල්ල එකතු වෙනවා. පැහැදිලිද පුතේ? ඔව් සර්, thank you sir. එතකොට මේ ඉලක්කමක් ලියනකොට ඒ ඉලක්කම අග ඉඳන් ඉලක්කම් තුනෙන් තුනට අපි වෙන් කරනවා. වෙන් කරන්න හිඩසක් තියලා 109 හිඩසක් 175 හිඩසක් 753 ඉලක්කම් තුනෙන් තුනට අපි හිඩසක් තියනවා එහෙම තියන්නේ අලුත් ක්‍රමේ ඔයාලා පරණ ක්‍රමේ බලන්න හොඳට මෙන්න මෙහෙම කමාවක් දාලා තියෙනවා කමාවක් හැබැයි ඒක පැරණි ක්‍රමය අලුත් ක්‍රමේදී කමාවක් දාන්නේ නැහැ ඔක බලා ගන්න පුළුවන් ලොතරැයි දිනුම් අදිනකොට ඔයාලා දැකලා තියෙනව නේද ඒකේ දානවා කමා ඔව් සර් ආ ඒ පැරණි ක්‍රමය කියලා මතක තියාගන්න රයිට් මේක අනිත් එකට යන් අපි මෙහෙම දෙනවා අපිට රයිට් එහෙනම් මේක කියන්නේ කොහමද පැහැදිලිද මේ කියපු කාරණේ ඔව් සර් මෙන්න මේ විදිහට මෙතෙන්ට කතිර තුනක් මෙතෙන්ට කතිර තුනක් මෙතෙන්ට කතිර තුනක් කියලා දාලා මෙහෙම වෙන් කරගෙන ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය කියලා මේ කලාප ටික ලියා ගන්න
හරිද පැටව? තව ලියන අය ඉන්නවද? ඔව් සර්. හරිද? හරිද? හරිස. හරිස. හරි. අය හරිනම් හරි කියන්න එපා. මං අහන්නේ හරිද කියලා අහුවාම කවුරු හරි නැති කෙනෙක් ඉන්නවනම් එයා නෑ කියලා කියන්න. හරි කියන්න එපා. හරිනම් සද්ද නැතුව ඉන්න. එතකොට මං දන්නවා නෑ කියලා. ළමයි සියලු දෙනාම හරිද මේක? හරි ඔයාලා දන්නවද මෙන්න මේ ඉලක්කමට අපි ජාත්‍යන්තර භාෂාවෙන් එවත් සම්මත ක්‍රමයෙන් කියන්නේ සියක් දහස මොකද්ද ළමයි මේකට කියන්නේ සියක් දහස දහස සියක් දහස සියක් දහස ලංකාවේ මේකට කියනවා ලක්ෂය ලංකාවේ මොකද්ද මේකට කියන්නේ ලක්ෂය ලක්ෂය ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මේ ඉලක්කමට ජාත්‍යන්තර භාෂාවෙන් මොකද්ද කියන්නේ දැන් ඔයාලට කියන්න පුළුවන් මිලියන හරියටම හරි මිලියන दशलक्ष्य මාසික ආදායම ලක්ෂයකට වඩා වැඩි නම් ජනවාරි පළවෙනිදා ඉඳන් බදු ගෙවන්න ඕනි. එහෙම එකක් ඇහුන්නේ නැද්ද මේ ළඟදී? ඇලවයි? ඇහුන්නේ නැද්ද ඔයාලට? ඇහුණා. අයියෝ අහන්න. මේකට මොකක්ද එහෙනම් කියන්නේ? බිලියන. 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 मिलियन दहाया कि अन्य दस मिलियन अभी मेकट कि लक्ष सीया के अन्न कोटिया कि अन्य लक्ष की दलाई तुनाई देखा पहाय लक्ष सीया कट तमाई कोटिया के लकियन එහෙනම් අද ඔයාලා වොන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් ඈ කෝටියක් කියන්නේ ලක්ෂ කීයක්ද 100ක් ලක්ෂයකට බිංදු කීයද ලක්ෂයකට බිංදු කීයද 5යි 5යි ලක්ෂයකට බිංදු 5යි 5යි කෝටියට බිංදු කීයද 6යි 6යි 7යි 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 හතයි කෝටියට බිංදු 7යි ලක්ෂයට බිංදු 5යි තව එකක් ගන්න එහෙනම් මේක මොකද්ද
සියක් මිලියනය සියක් මිලියනය අපි එකට කියනවා දස කෝටිය මොකක්ද කියන්නේ දස කෝටිය කෝටිය රයිට් මේක ලියගන්න මේක ලියගන්න සියක් දහස අපි ලංකාවේ භාෂාවෙන් කියනවා ලක්ෂය කියලා මිලියනය ලංකාවේ භාෂාවෙන් කියනවා දස ලක්ෂය කියලා දස මිලියනය ලංකාවේ භාෂාවෙන් කියනවා කෝටිය කියලා සියක් මිලියනය ලංකාවේ භාෂාවෙන් කියනවා දස කෝටිය කියලා හරිද පුතේ නෑ සර් නෑ සර් ඔව් පුතේ මේ දැන් සර් ලියාගන්න කිව්වට ලියාගන්න ඕන අපි ගත්ත CR පොතේනේ දැන් මොකේ කාර ලියාගන්න දැන් අය දැන් දැන් අය ලියන්න එපා ගත්ත CR පොතේ ලිව්වනම් එහෙමයි නැත්නම් වෙන පොතක ලිවනම් පස්සේ ලියාගන්න ආ සර් තව ලියනවද මේක 100ක් මිලියන සියක් මිලියනය බිලියනය නෙමෙයි මිලියනය ඔයාලට නිතර ඇහෙන්න ලැබෙනවා හරි මගන්නද පුතේ හරි එහෙනම් ඕම් බලන්න අපි දැන් සංඛ්‍යාවක් දුන්නහම සම්මත ආකාරයට ලියනවා කියලා කියන්නේ ඒ සංඛ්‍යාවේ දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් ඉලක්කම් තුනෙන් තුනට වෙන් කරගන්නවා මොකද කරන්නේ සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියන්න ඉලක්කම් තුනෙන් තුනට අග ඉඳන් වෙන් කර ගන්නවා ඊට පස්සේ හිඩසක් තියලා ලියනවා ඒකට කියනවා අපි සම්මත ආකාරයට ලියනවා කියලා ඊට පස්සේ අකුරෙන් ලියන්න කියපුවාම අපි අර කලාපවල කොටස් එකතු කරලා ඒක අකුරෙන් ලියනවා ඔන්න බලන්න අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක් මෙන්න මෙහෙම සංඛ්‍යාවක් දීලා තියෙනවා. එහෙනම් පුතේ මේක සම්මත ආකාරයට ලියන්නේ කොහොමද? ඕන් අග ඉඳන් ඉලක්කම් තුනෙන් තුනට මම වෙන් කර ගන්නවා. අග ඉඳන් ඉලක්කම් තුනෙන් තුනට වෙන් කරගත්තාම 752 හොඳට බලා ගන්න. හිඩසක් තියෙනවා 152
හිඩසක් තියෙනවා 935. පැහැදිලිද පුතේ මම කරපු දේ? ඔව් සර්. අපිට අකුරෙන් ලියන්න කියපුවාම අපි ඕම් කරන දේ මේ කලාපය මොන කලාපයද පුතේ? මිලියන් කලාපය. පනස් පනස් දෙක දෙක කියති නිකන් කැතයි වගේනේ 752 මිලියන ආම් ඕම් වචනේ බලා ගන්න 2 මිලියන කිව්වත් වැරද්දක් නැහැ අර නිකන් කියද්දි ලස්සනට කියන්න එපා 752 මිලියන 752 මිලියන 152 තියෙන්නේ එහෙනම් 150 2000 900 35 මේ බලන්න 752 මිලියන ආ මිලියන කියන කැලල මම එකතු කරා 152 2000 ආන් 1000 කියන කැලල මම එකතු කරා ඒකක කලාපයට එකතු කරන්නේ නැහැ පැහැදිලිද පුතේ මම මේ කරපු දේ ඔව් සර් අපැහැදිලිද කියලා මට කියන්න මට ඔව් සර් පැහැදිලිද අපැහැදිලිද සර් පොඩ්ඩක් ආයෙක කියලා දෙන්න හැකිද? පුළුවන්. හරියටම හොඳයි. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. ඔන්න මම සංඛ්‍යාව ගත්තා. සංඛ්‍යාවේ අද ඉඳන් ඉලක්කම් 3න් 3ට වෙන් කරගත්තා. වෙන් කරලා ඒ ඉලක්කම් 3 3 ඈඩ් කර කර ලිව්වා. මෙන්න මේ ලියන විදිහට කියනවා සම්මත ක්‍රමය. දැන් මං අකුරෙන් ලියනවා 752 මේ කලාපයට අයිති වෙන්නේ. එනං 752 මිලියන 152 මේ කලාපයට අයිති වෙන්නේ එනං 152935 තාමත් අප හැදලි කවුරු හරි ඉන්නවද මේ පාඩමේ මේ කොටස උගන්වන්නේ 11 වසරට යනකම් 6 වසරෙන් විතරයි ඔයාලා අයියලා අක්කලා කවුරු හරි ඉන්නවනම් අහන්න 6 වසරෙන් පස්සේ මේක උගන්වනවද කියලා මේක සිලබස් එකේ කොහෙවත් නැහැ එහෙනම් මේක මේ වෙලාවේ හරියටම හිතට දාගන්න ඕනේ සමහර විට ඔයාලගේ අයියලා අක්කලාගෙන් ඇහුවොත් අයියේ කෝටියක් කියන්නේ කීයද කෝටිය ලියාගන්න ඔයා දන්නවද එයාලා දන්නෙත් නැහැ ඔයාලා දැන් අද ඉඳන් දන්නව ඈ හරිද කතා කරන්න ඕන ළමයි හරිද හරි සර් ලියා ගන්න මේක ලියා ගන්න
මකන්නද පුතේ? එක මන් ලියා ගන්නකො. දැන් මකනවා. ළමයි පාඩම කියද්දි තේරුම් ගත්තා නම් අය මේක තියන්න ඕනේ නැහැ. ඔයාලට අට්ටක් ගාලා බලලා ලියන්න පුළුවන්. 752 මිලියන 152935. ඕකනේ තියෙන්නේ ඔය. එහෙමයි ඉගෙන ගන්නවා කියන්නේ. ළමයි මේ කොටසේ මට උගන්වන්න තියෙන්නේ ඔච්චරයි. මට සාමාන්‍යයෙන් දෙයක් තේරෙන්න උගන්වන්න එච්චර වෙලා යන්නේ නැහැ. දැන් මේ උගන්නපු කොටසේ මොකක් හරි නොතේරුණ තැනක් ඔයාලට තියෙනවද? දැන් ඔයාලා ඔව් දැන් ඔයාලා සම්මත ක්‍රමය කියන එක දන්නවා. ඉලක්කමක් අග ඉඳන් ඉලක්කම් තුනෙන් තුනට වෙන් කරන්න ඕනේ කියන ද දන්නවා. සංඛ්‍යා කලාප හතර දන්නවා. එහෙනම් ඒ ටික හරියට කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මට gederin gedera වැඩක් කරලා ඕනේ. ලියාගන්න ඔය මම යවපු PDF පොතේ පිටු අංක 18 19 පිටු අංක 18 19 අච්චු පොතේ පිටු අංක 18 19 ඒකේ තියෙනවා ක්‍රියාකාරකම 1 2 3 අභ්‍යාසය එච්චරයි ක්‍රියාකාරකම 1 දෙකේ තුන අභ්‍යාසය දැන් මම ඔය කියලා දුන්නේ එකෙන් ක්‍රියාකාරකම 1යි 2 3 අභ්‍යාසයයි සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. ඕක කරලා මට WhatsApp එකෙන් එවන්න ඕන. හරිද? හරි. ඔයාලගේ අම්මලා තාත්තලා ළඟ ඉන්නව නම් එන්න කියන්න. සමහර කටින ළඟ මැත්තේ. ආවද සේරම ළඟට ආවද? අම්මලා තාත්තලා ළඟ ඉන්නවද? ළඟට ආවද? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් අහගන්න. ඔය විදිහට තමයි පන්තිය කෙරෙන්නේ. හරිද? එතකොට අපි ජනවාරි ඉඳන් ජනවාරි බ්‍රහස්පතින්දා වැඩන්නේ පහ බ්‍රහස්පතින්දා මම කුරුණෑගල ක්ලාස් එකක් පටන් ගන්නවා. ඉතින්ද 6:00 7 විතර වෙයි ටයිම් එකේ පොඩි වෙනසක් වෙයි. වෙනසක් වුණාට අදාළ ටික ඕන ටික අවශ්‍ය ටික සියල්ල මම කරනවා. එතකොට පන්තියේ අපි අලුතෙන් ගෲප් එකක් හදනවා. කරන්න හේතුව වෙනමකුත් නෙමෙයි. සමහර වෙලාවට පන්තියට අනවශ්‍ය කට්ටිය ඇවිල්ලා පන්තිය කෑ ගහලා හෝ කියලා යනවා. මම ඒකට කැමති නෑ. ගොඩක් අය දරුවෝ දැනටත් පන්තියේන දෙමව්පියෝ දන්නවා මම අනවශ්‍ය වැඩවලට කැමති නෑ. වැඩ කරන්න තමයි කැමති. ඒ වැඩ කරන වෙලාවේ මම කරන දේ හරියට කරනවා. ඔයාලගේ දරුවාට කිසිදු අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ මම. ඕන බැරි ළමයකට මට උගන්වන්න පුළුවන් කියලා මම අදටත් හිතනවා. ඒක නිසා මට පුළුවන්. Yes, I can. ඒක නිසා ඔයාලගේ දරුවටත් ඉගෙන ගන්න බැරි වෙන්නේ නැහැ. එයාටත් පුළුවන්. ඒ විදිහට තමයි මම වැඩ කරන්නේ. එතකොට පන්ති ගාස්තුව account එකට දාලා slip එකේ වණ්ඩ මම group එකට ඇතුළත් කරගන්නවා. ඔය විදිහට තමයි යන්නේ. පන්ති ගාස්තු ගෙවුවට පස්සේ තමයි group එකට ඇතුළත් කරගන්නේ. අද ඔයාලට මාව උගන්වනව හොඳද නැද්ද කියලා බලන්න තමයි තීරණයක් ගන්න තමයි මම අද මෙහෙම පන්තියක් කරේ. ඒක හින්දා ඒ විදිහට වැඩ ටික කරගෙන යම්. මම හිතනවා ඔයාලගේ දරුවන්ට හොඳම දේ මට දෙන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අදට ඇති ආයුබෝවන්. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.
සබ්ස්ක්‍රයිබ් කරනවද?